සාකච්ඡා කරන්න එකතු වෙන්නේ අමිල අබේසිංහ. අපි මැදිරියට සාදරයෙන් පිළිගන්නවා අමිල අබේසිංහ. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි, අපි සූදානම් ගණිතයේ තියෙන මේ සුන්දරත්වය අමිලත් එක්ක කතා බහ කරන්නට ඒකතල බලපද්ධති තුළින් ප්‍රවිෂ්ටයක් විදිහට ලබා ගමු. මොකක්ද මේ ඒකතල බලපද්ධති? ඇයි ඒකතල බලපද්ධති කියන්නේ? මොකක්ද එකම තලයේ පීටනවා කියලා කියන්නේ? එහෙමත් නැත්නම් තල කිහිපයක තියෙන ද්විමාන තලයේ පද්ධති ගැන අපිට කතා කරන්න බැයිද? අපි ගණිතය අපූර්ව නම් ඇයි අපිට ද්විමාන තලයට යන්න බැරි? මෙන්න ඔබට එකපාරට ඇති වෙන ප්‍රශ්න. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු තියෙනවා අමිල ළඟ. අමිල, ප්‍රවිෂ්ටයක් එක්කම යන්න. ඇත්තටම මොකක්ද ඒකතල බලපද්ධතිය? ඒකතල බලපද්ධතියක් කියන්නේ ළමයින්ට වචනේ පොඩ්ඩක් බරපතල වගේ පේන්න පුළුවන්. නමුත් සරලව හිතනවා නම් අපි අකුරු ලියන්නේ කොහේද? පොතේ. එතකොට අපිට ඒකට කියන්න පුළුවන් ඒකතල අක්ෂර කියලා. ඒ කියන්නේ මොකද්ද? ඒ තලයේ මත ඇති දේවල්. එතකොට අපි ඒකතල බල කියන්නේ මොකද්ද? එකම තලයක් මත ක්‍රියා කරන බල. ඒ තලයෙන් පිට යන්නේ නැහැ. අපි අකුරු පොතේ ලියනකොට අකුරු පොතෙන් උඩට එන්නේ නැහනේ. ඒ වගේ බලපද්ධතියක ඒකතල බලපද්ධතියක් කියන්නේ බල ඒ තලයේ මත විතරයි ක්‍රියා කරන්නේ. එතකොට ඒ හැසිරීම අනුව අපිට ඒක විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒ බලපද්ධතිය කොහොමද හැසිරෙන්නේ? ඒ හැසිරෙනකොට කොහොමද ඒක ක්‍රියා කරන්නේ? සම්ප්‍රයුක්තය කියන දේල් ගූර්ණේනවා. ඒ ගැන අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි, අපි එක පාට ළමයි අවිස්කෘප්ත කරන්නේ නැතුව සම්ප්‍රයුක්තයේ ගූර්ණයේ පිළිබඳ කතා කරමු. අපි වෙලාවක් ලබා ගමු ඔවුන්ට ගූර්ණයේ පිළිබඳ අදහසක් දෙන්නට. අපි මුලින්ම සම්ප්‍රයුක්ත බලය කියන අර්ථ දැක්වීමට යොමු වෙලාම සූදානම් වෙමු කොහොමද අපි පාඩමේ ප්‍රවිෂ්ටි ලබා ගන්න කියලා. ඇත්තටම දරුවන්ට තිරයේ දිස්සෙනවා සම්ප්‍රයුක්තයේ අර්ථ දැක්වීම. මම පොඩි පැහැදිලි කිරීමක් කරලා දෙන්නම්. එතකොට සම්ප්‍රයුක්තය කියන්නේ මොකද්ද? ඒකතල බලපද්ධතියක සම්ප්‍රයුක්තය කියන්නේ මොකද්ද කියලා අපිට කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ එක තලයක බල සමූහයක් ක්‍රියා කරන බල පද්ධතියක් ක්‍රියා කරන. ඒ බල පද්ධතියම කරන දේ ඇති කරන භෞතික ප්‍රතිඵලයම ඇති කරන තනි බලයක්. මිනිස්සු 10 දෙනෙක් එකතු වෙලා මොකක් හරි වැඩක් කරොත් ඒ වැඩේ කරන්න පුළුවන් තනි මිනිහෙක් ඉන්නවා. ඒකට කියන්නේ අර 10 දෙනාම නිරූපණය කරන තනි පුද්ගලයා කියලා. ඒ වගේම ඒකතල බල පද්ධතියක බල ගොඩක් තියෙනකොට ඒ බල සියල්ලම ඇති කරන භෞතික ප්‍රතිඵලයම ඇති කරන තනි බලයට අපි සම්ප්‍රයුක්තය කියලා කියන. මම පොඩි සටහනක් ඇඳලා පෙන්නුවා. බල සමූහයක් තියෙනවා F1 F2. එකම තලය බලන්න, මේ බල සියල්ලම දරුවනි තියෙන්නේ මේ තලය මත. අපේ මේ සුදු රාමුව මත, වයිට් බෝඩ් එක මත එකම බල සමූහයක් තියෙනවා විවිධ දිශාවලට. ඒතර මේගොල්ලෝ මොකක් හරි දෙයක් කරනවා මේ පද්ධතියට. ඒ දේම කරන තනි බලයට අපි කියනවා සම්ප්‍රයුක්තය කියලා. එතකොට මේ පද්ධතිය තුල එනවා තනි බලයක්. අන්න ඒ පිළිබඳ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පාඩමේදී. සම්ප්‍රයුක්තය කියන්නේ සරලම අදහස සහර්ථ දැක්වීම ඒක වෙනවා. අපි ඉස්සරහට යමු පාඩමේ මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ පාඩම ඉස්සරහට කතා කරනකොට දැන් ළමයට තේරෙන්න පුළුවන්, හරි අපිට පද්ධතියක් දෙනවා. ඒ පද්ධතිය සම්ප්‍රයුක්තය කොහොමද හොයන්නේ කියලා. එතකොට අපි කොහොමද මේ පද්ධතිය සම්ප්‍රයුක්තය හොයන්නේ කියලා කතා කරමු. අපි හිතමු මේ පද්ධතිය බල සමූහයකින් සමන්විතයි කියලා. විවිධාකාර බල සමූහයකින් එකම තලයේ පවතින බල සමූහයකින් සමන්විතයි. එතකොට අපිට මේ බල සියල්ලම තිරස්ව සහ සිරස්ව තියෙන බල විදියට විභේදන ගන්න පුළුවන්. ඒ විභේදන ගැනීම තුළ අපිට බල පද්ධතිය තවත් තනි බල දෙකකට ඌණණය කරගන්නවා කියලා කියනවා. එතකොට මම මේ මුළු බල පද්ධතියම සිරස් බලයකට සියලුම බලවල තියෙන සිරස් හංශකවල VG එකතුව Y කියලා මම අංකනය කරගන්නවා. දරුවන් මේ වුණා දන්නවා සාමාන්‍ය දේවල්. ඊට පස්සේ තිරස් බලවල VG එකතුව කැපිටල් X කියලා ගන්නවා. එතකොට හොඳට බලන්න දරුවනි, සම්ප්‍රයුක්තය හොයන්නේ කොහොමද? හරි සරලයි. අපි R කියලා සම්ප්‍රයුක්තය දැක්කොත් මේ බල දෙක ඇඳපු රූප සටහනෙම නැවත R ලකුණු කරන්න යන්න එපා. ඒතොර බල තුනක් එතන ක්‍රියා කරනවා. හැම විටම R කියන සම්ප්‍රයුක්ත බලය කැපිටල් අංකණය කිරීම අවශ්‍යම නැහැ. නමුත් R කියලා අපි අංකණය කරනවා. කඩඉරි වලින් යාගේ සංරක්ෂක දෙක දක්වන්න පුළුවන්. එතකොට තනි බලය. දැන් බලන්න මේක ඒකතල බල පද්ධතියේ ඉතාම සරල ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. R වර්ගය සමානයි x වර්ගය ධන y වර්ගය කියලා. එතකොට අපිට මෙතනින් r ගන්නේ කිරීමේ හැකියාවක් තියෙනවා වර්ගමූලයේ ගැනීමෙන්. දරුවන්ට r කියන්නේ ධන උත්තරයක් ලැබෙන්න ඕන. මොකද භෞතික රින ප්‍රතිඵලයක් එන්න දෛශිකව දිශාමාර වෙනවා කියන එකත් කියන මෙතන විශාලත්වයේ පමණ අපි ගන්නේ කරන්නේ. එතකොට අපිට දිශාව ගන්නේ කරන්න කියන ප්‍රශ්නේ මතුවෙනවා.
මෙතන විශාලත්වය ගන්නේ කරාට පස්සේ දරුවනි දිශාව ගන්නේ කරන්න. මෙතනින් අපිට විශාලත්වය ගන්නේ නෝ දිශාව ගන්නේ කරන්නේ කොහොමද? ඒකත් හරිම සරලයි. මම හිතනවා මේ කෝණය තීටා කියලා. එතකොට අපිට සම්ප්‍රයුක්තයේ කොහොමද කොච්චර ආනතියක් දක්වනවද තිරසට තීටා ආනතියක් දක්වනවා කියලා අපි හිතුවොත් ඉතාමත්ම පහසුවෙන් අපිට tan හගේ ගන්න කිරීම හැකියාවක් තියෙනවා කැපිටල් y බෙදීම x කියලා. දරුවන්ට පැහැදිලි සම්ප්‍රයුක්තයේ කොහොමද හොයන්නේ? සිරස්සට තියෙන කට්ටිය සියලු දෙනාගෙන් vg එකතුව ගත්තා. තිරස්ස තියෙන සියලු දෙනා vg එකතුව ගත්තා. ඒ දෙන්නගේ වර්ගවල එකතුව සම්ප්‍රයුක්තයේ වර්ගයට සමාන වෙනවා. මේ සූත්‍රය අපිට ඔප්පු කරන්න පුළුවන් දෛශිකවල දෛශික පාඩමේදී අපිට කතා කරන්න පුළුවන් දෛශික සමාන්තර අශ්ව නියමයේ සම්ප්‍රයුක්තයට සමීකරණයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒක මම කිව්වොත් p වර්ගය දන q වර්ගය දන 2 pq cos θ කියලා. මෙතනදි cos θ ගේ අංශක 90ක් වෙන නිසා අපිට ලැබෙනවා p වර්ගය දන q වර්ගය. මෙතන හැසිරෙන්නේ x සහ y කලින් මම ප්‍රකාශ කරන ලද සමීකරණේ PQ වෙනුවට. මේක ඊටම සරල මට්ටම. එතකොට දිශාව ඊටමත් පහසුවෙන් එන අභිලම්බ සංරචක දෙකේ අනුපාතය විදියට. අමිල පුංචි බාධා කිරීමක් කරනවා. මම හිතන්නේ ඔබ මාත් එක්ක තරහ වෙන්නේ නැහැ. හේතුව ඔබ පාඩම ආරම්භයේදීම යම් වචන කීපයක් පාවිච්චි කරා. සංයුක්ත ගණිතයේදී සංකීර්ණ වචන කීපයක් පාවිච්චි කළා. ළමයි සමහර වෙලාවට බලන වෙලාවට මොනවද මේ වචන ඇයි මෙහෙම භාවිතා වෙන්නේ කියලා. උදාහරණයක් විදියට ඌණණය කරගන්නවා. එසේත් නැත්නම් තුල්ලේ වේ කියලා පාවිච්චි කරා. අපි පුංචි සරලව පැහැදිලි කිරීමක් කරලම පාඩමේ ඉදිරි කොටස වල යමු. එහෙමත් නැත්නම් ඔවුන් එක පාඩට බලන ඇයි එහෙම වෙන්නේ කියලා. අපි මේ වචන කීපයක් ඔබ පාවිච්චි කරන්න මත් වෙන පුංචි පැහැදිලි කිරීමක් කරමු. ඕක ඇත්ත. එතකොට ඌණණය වෙනවා කියන්නේ යම් කිසි පද්ධතියක් තව සරල වෙනවා. සිංහල භාෂාවෙන් ඒ ඌණණය කියන්නේ තුල්ලේ වෙනවා කියන්නේ ඒ අයාමයි. එතකොට තව දෙයකට අනුරූප වෙනවා. ඒ පද්ධතිය තවත් සරල තත්වයකට පත් කරනවා නැත්නම් වෙනස් වෙනවා. ඒක අපි පද්ධති පරිවර්තනයේට අපි ඒ තියෙන කට්ටිය ඌණණය වෙනවා කියලා කියනවා. නැත්නම් තුල්ල වෙනවා කියන්නේ ඒ තිබ්බ එක්කෙනාව තමයි අපිට නැවත ලැබිලා තියෙන්නේ. හැබැයි වෙනස් විදියකට. පොඩ්ඩක් කොණ්ඩේ අවුලච්ච එකනේ කොණ්ඩේ පීරලා ගත්තා වගේ දෙයක්. එතකොට එයා ඌණණය වීමක් වෙන්නේ සහ තුල්ල වීමක්. ඌණණය වෙනවා කියන්නේ වෙනස් වෙනවා. තුල්ල වෙනවා කියන්නේ තිබ්බ එක්කෙනාම අපිට නැවත විනත් ආකාරයටම තිබ්බ විදියටම හම්බෙනවා. හැබැයි ඇති වෙන භෞතික ප්‍රතිඵල එකමයි. සම්ප්‍රයුක්තයේ අර්ථ දැක්වීමේදී අපි ඒක හරියට නිවැරදිව සාකච්ඡා කරා. දැන් අපි පාඩම ඉස්සරහට යමු. අපිට ඊළඟට කතා කරන්න වෙනවා. මම කිව්වම මුලින් පාඩම හඳුන්වනකොටම ගූර්ණ කියන වචනේ මම පාවිච්චි කරා. එතකොට මේ ගූර්ණ කියන්නේ මොකක්ද? අපි දැන් සම්ප්‍රයුක්තය දන්නවා. එතකොට සම්ප්‍රයුක්තෙන් ගූර්ණ ඇති වෙන්නත් පුළුවන්. එක එක බලවලිනුත් ගූර්ණ ඇති වෙන්නත් පුළුවන්. එතකොට අපි කතා කරන්න ඕනේ කොහොමද ගූර්ණ ගන්නෙ? සාමාන්‍ය දෙයක්. අපි ඒ ගූර්ණ ගන්න ලක්ෂ්‍යයට ලම්බක දුර ගන්නවා බලයත් එක්ක තියෙන. ඒ ගූර්ණය අපි බලයේත් ඒ ලම්බක දුරෙත් ගුණිතයෙන් ලබා ගන්නවා. මෙතනදී අපිට ප්‍රමේයක් හම්බ වෙනවා. මොකද්ද මේ ප්‍රමේය? මේ ප්‍රමේය කියන්නේ හරි සරල දෙයක්. අපි පැහැදිලිව කතා කරමු. ඒ ප්‍රමේය කියනවා යම් බලයක් මගින් ලක්ෂයක් වටා ගූර්ණය. මම මේ මගේ සාධාරණ ලක්ෂයක් මම ගන්න p කියලා. මේ තියෙන්නේ මගේ බලපද්ධතිය. මගේ බලපද්ධතිය. මේ තියෙන්නේ තනි බලයක්. දැන් දරුවන්ට පැහැදිලි වෙනවා. අපි හිතමු මේ බලපද්ධතියෙන් කරන දේම මේ තනි බලයෙන් කරනවා කියලා. මේ බලපද්ධතියෙන් කරන දේම මේ තනි බලයෙන් කරනවා කියලා. ඒතර ප්‍රමේය කියන්නේ මොකද්ද? මොකක් හරි බලයක් මගින් ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණය ඒ බලයේ එක් එක් සංරචක වලින් ඇති කරන ගූර්ණයට වීජා එක්කටම දෛශික එකතුවටම සමාන වෙනවා කියන එක. ඇත්තරම ඒක හරි සරල සංකල්පයක්. මෙයාව නිර්මාණය වෙලා තියෙන්නේ මෙයාගෙන් මෙයා තනිකරම තුල්ල වෙනවා මේ පද්ධතියට. සරල ප්‍රමේයක්. ඉදිරියේදී ගැටලු සාදන්නකොට මේක බොහෝ විට පාවිච්චි වෙනවා. දරුවන් මේක හොඳට මතක තියාගන්න ඕන. ඇත්තනම මිල දැන් මේක අපි ටිකක් සරල කරලා ඇහුවොත් මේකෙන් කියන්නේ සම්ප්‍රයුක්තයෙන් යම් ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණය බල පද්ධතියෙන් මේම ලක්ෂය වටා ඇති කරන ගූර්ණයට සමාන වීම කියන එක අපිට සරලව කියන්න හැකියාව තියෙනවා නේද? ඔව් ගැත්තා. හරියටම හරි. ඒ අදහසම තමයි මෙතන තියෙන්නේ. තෝරන්න කැමති බලයක් ඒ බලයේ සංරචක වලින් කරන දෙයම බලය කරන්නත් එපෑනේ. අන්නේ අදහසම අපි සම්ප්‍රයුක්තයට ගහවලා යම් පද්ධතියක සම්ප්‍රයුක්තය යම් ලක්ෂයක් වටා ගන්න ගූර්ණය පද්ධතියෙන්ම ඒ ලක්ෂ්‍ය වට ඇති ගන්න ගුණයට සමාන වෙන්න ඕනේ. ඒක සරලම අදහස. එතකොට මේක ළමයින්ට තේරෙන්න ඕන සම්ප්‍රයුක්තිය අර්ථ දැක්වීම. පද්ධතිය යම් භෞතික ප්‍රතිඵලයක් ලබා දෙනවා. සම්ප්‍රයුක්තිය කියන්නේ මොකද්ද?
ඒ භෞතික ප්‍රතිඵලය ලබා දෙනව තනි බලය. එතනින්ම අපිට තේරෙනවා මේ ප්‍රමයා ඉතාමත් සරලයි කියලා. එතකොට අපි පාඩමේ ඉදිරියට යමු. අපි ඉදිරියට යමු වෙන්නේ ඊළඟ කොටස විදිහට බල යුග්මය පිළිබඳ සාකච්ඡා කරන්නට. මුලින්ම තියෙන සිද්ධාන්ත කොටස අපි අර්ථ දැක්වීම ඉදිරිපත් කරලම යමු යමු. අපි ළමයි දැන් සාකච්ඡා කරා සම්ප්‍රේප්ති කියන්නේ මොකද්ද කියලා. අපි කතා කරා ක්‍රමයක් කතා කරා ගුණ පිළිබඳ ක්‍රමයක් කතා කරා යම් ලක්ෂයක් වටා සම්ප්‍රේප්ති ඇති වෙන ගුණ සහ පද්ධති ගුණ. දැන් අලුත් වචනයක් අපිට හම්බෙනවා. මොකද්ද හම්බෙන වචනේ? බල යුග්මය කියන දේ. බල යුග්මය කිව්වම මොකද්ද හිතෙන්නේ? හැමෝටම තියෙන යුග්මයක් කියවම යුගල යුග්මයක් දෙන්නේ. ආ එහෙනම් බල දෙන්නෙක් ඉන්නවා. බල දෙන්නේ කොහොම තැනක හොයා ගන්න පුළුවන්. එහෙනම් මේ දෙන්න විශේෂ දෙන්නෙක් ඉන්නවා. මොකද්ද වෙන්න ඕනේ විශේෂත්වය? අර්ථ දැක්කීමේ තිරේ දරුවන්ට පේනවා පැහැදිලිවම සමාන බල යුගලක්. සමාන බල යුගලක් දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. විශාලත්වයෙන් සමානයි. හැබැයි එකම තැන ක්‍රියා කරන්නේ නැහැ. ඒතකොට එකම තැන ක්‍රියා කරන්නේ නැති නිසා අනිවාර්යෙන් ඒ බල දෙක කැරකෙන්න ඕන කියලා, ඒ බලය නිසා ඒ පද්ධතිය කැරකෙන්න ඕන කියලා දරුවන්ට තේරෙන්න ඕන. මොකද බල දෙක සමාන දෙන්නේ එකම තැනින් ක්‍රියා කරොත් මොකද වෙන්නේ? ඒ බල පද්ධතියේ සම්ප්‍රයුක්තයේ බිඳුවක් කියලා කැරකෙන්නේ නැහැ. ගුර්ණයක් අපිට ලැබෙන්නේ නැහැ. මෙතනදී සම්ප්‍රයුක්තයේ බිඳුව වෙනවා. මොකද දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි, විශාලත්වයෙන් සමානයි. හැබැයි ක්‍රියා කරන්නේ ලක්ෂ දෙකකදී. ඒක නිසා අනිවාර්යෙන් පද්ධතිය ඔන්න කැරකෙන්න පටන් ගන්නවා. අමිල මන් දන්නේ නැහැ මං හරිද වැරදිද කියලා. මේක ප්‍රායෝගිකව අපිට සමහර වෙලාවෙත් දකින්න පුළුවන් නේද? කරාමයක් අරිනකොට වහනකොට මම වැරදි නංග ඔබට නිවැරදි කිරීමේ අයිතිය තියෙනවා. අපිට මේක මේ ප්‍රායෝගිකව දකින්න පුළුවන් ද බල යුග්මයේ කියන අවස්ථාව මේ කරාමයක් අරිද්දි වහද්දි අපිට දකින්න පුළුවන් නේද? ඔව් ගා, ඉතාමත්ම නිවැරදි. හොඳම උදාහරණයක් කිව්වේ බල යුග්මයක් ක්‍රියා කරනවා කරාමයක් විවෘත කිරීමේදී. බලන්න දරුවනි, අර්ථ දැක්වීම කිව්වොත් විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. කරාමයක් විවෘත කරනකොට මොකද වෙන්නේ? අපි දෙපැත්තේ එකම බලය යොදනවා. එතකොට කරාමයේ විවෘත වෙනවා. එතකොට මම කිව්වා සම්ප්‍රයුක්ත බිඳුවයි කියලා. බලන්න හොඳට බලන්න, ඉහළට තියෙන විභේදන F, පහළට එක ඍණ F කැපිලා ගිහිල්ලා අපිට සම්ප්‍රයුක්ත බිඳුවක් බවට පත් වෙනවා. විශාලත්වයේ බිඳුවක් බවට පත් වෙනවා. මම හිතනවා මේ ලක්ෂ දෙක අතර දුර මේ කියලා. දැන් දරුවන්ට හිතෙන්න පුළුවන් කොහොමද දැන් කැරකෙනවානේ සම්ප්‍රයුක්ත බිඳුවයි, එහෙම වෙන්නේ කොහොමද? නැන් නිකම සරල හිතලා බලන්න. ඔයා කරාමයක් විවෘත කරනකොට ටැප් එක කොහෙවත් යන්නේ නැහැනේ. ඒ එක තැනනේ කැරකෙන්නේ. ඒතර යුග්මය කියන්නේ අන්න ඒ වගේ දෙයක්. කැරකෙනවා. හැබැයි සම්ප්‍රයුක්තයක් නැහැ. කොහෙවත් යන්නේ නැහැ. එක තැන කැරකෙන්නේ. හැබැයි මේ වෙලාවට පද්ධතිය සමතුලිත නැහැ. කැරකෙනවා පේනවා. කොහොමද සමතුලිත වෙන්නේ? එන ළමයට තේරෙන්න ඕන සම්ප්‍රයුක්තයේ බිඳුවක් වෙලා ගුර්ණයක් කිසිම තැනක යුග්මයක් බිඳුව වුණොත් පද්ධතිය සමතුලිත වෙන්න ඕන කියලා. කැරකෙන්නේ නැහැ. කොහෙවත් යන්නේ නැහැ. සමතුලිතයි. කරගෙනවා කොහෙවත් යන්නේ නැහැ. අන්න යුග්මයක් තියෙනවා. යුග්මය කොහොමද තියෙන්නේ? යම්කිසි d දුරකින් මම සාධාරණ රූපයක් ඇඳලා තියෙනවා. ඒ d දුරකින් සමාන ප්‍රතිවිරුද්ධ බල දෙකක් ක්‍රියා කරනවා. ඕනම කෙනෙක්ට පේනවා මේක අපි වාමාවර්ත දිශාවට මේ යුග්මය තියෙනවා කියලා. ඒතකොට යුග්මේ විශාලත්වය හොයන්න ඕන වාමාවර්ත දිශාවට. මම කව ගුර්ණ හොයන්නේ කොහොමද? කැමති ලක්ෂයක් වටා මම මේ ලක්ෂය ගන්නවා. අපි තව ටිකක් ඉස්සරහට කතා කරන දරුවන්ට තේරෙයි. F වැඩි කිරීම ඒ බල දෙක අතර ලම්භක දුර D මගින් යුග්මේ විශාලත්වය අපිට ලැබෙනවා. ඒතර මේ සිද්ධාන්ත කොටසේ ප්‍රායෝගික අවස්ථාව ගැත් කිව්වා වගේ කරාමයක් විවෘත කරනකොට මේ සරල අවස්ථාව අපිට දැනගන්න පුළුවන්. එතකොට බලන්න ළමයට හිතෙන්න පුළුවන් සම්ප්‍රයුක්ත බිඳුවයිනේ ගුර්ණයක් තියෙනවා. මේකේ කැමැති ලක්ෂයක් ගත්තොත් ගුර්ණය මොකක් වේද? බෝඩ් එකේ කැමැති ලක්ෂයක් තෝරන්න කියලා කියනවා. මම හිතනවා ගයත් කැමැති කියයි මේ වගේ ලක්ෂයක් කියලා. ඒතකොට කැමැති ලක්ෂය මට ආසයි මේ වගේ ලක්ෂයක්. කැමැති ලක්ෂයක් තෝරන්න මේ බෝඩ් එකේ. කැමැති තැනක් තෝරන්න යුග්මේ ගුර්ණය ළමයට හොයන්න හිතන. එහෙම හොයන්න හේතුව තමයි සම්ප්‍රයුක්ත බිඳුවනේ. ඒතකොට ගුර්ණය මොන විදිහට හැසිරෙන්නේ? අන්න ඒ ප්‍රශ්නේ අපිට එනවා. එතකොට අපි බලමු සාධාරණ කැමති ලක්ෂයේ ගුර්ණයට මොකද වෙන්නේ කියලා. මම මේ ලක්ෂය ගන්නවා. හොඳට බලන්න ගුර්ණය ගන්නේ ලම්භක දුරවල වලින් මෙතනට තියෙන දුර මං x කියලා හිතනවා. එහෙනම් මේ බලයේ ඇති වෙන ගුර්ණයට දුර බලන්න. ඒක d ඍණ x වෙන්න ඕන. හා දැන් දරුවන් ඒ ලක්ෂය වටා මම මේ a කියලා අංකණි කරන්න. ඒ ලක්ෂය වටා ගුර්ණ සලකන්න මේ දිශාවට. පැහැදිලි? F බලෙන් හොඳට බලන්න. හරි ලේසි.
F බලයෙන් ඇති කරන ගුණනය මොකද්ද? F වැඩි කිරීම x. මෙහෙට. ගුණනය ඒ ලක්ෂය වටා මේ දිශාවට F වැඩි කිරීම x එක්කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මේ බලයෙන් ඇති වෙන ගුණනය බලන්න. ඒ දිශාවටමයි F වැඩි කිරීම d ඍණ x. ඒ දිශාවටමයි ධන F වැඩි කිරීම d ඍණ x. පැහැදිලි? අපේ පද සුළු වෙලා යනවා. Fx ට Fx කැපිලා යනවා. Fd තුලිනවා. දැන් මේකෙන් මොකද්ද අපිට කියන්නේ? කැමති ලක්ෂයක් වටා ගුණන ගන්න. කැමති තැනක ගුණන ආරම්භ බලන්න. ලම්බක දුරවල් හොයන්න විතරයි වට ඕන. මේ බල දෙක ආනතව තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. කැමති තැනක ගුණන ආරම්භ බලන්න. ලම්බක දුර ගන්නේ කළා අපිට ලැබෙන ප්‍රතිඵලය එකමයි. අපි කියනවා යුග්මයේ තියෙන විශේෂම ලක්ෂණයක්. ගැටලුවේදී ළමයින්ට මේක අමතකේනවා බොහෝ වෙලාවට. මතක තිබ්බොත් වැඩි. හරි. කැමති තැනක යුග්මයකට තුල් වෙනවා කියලා කිව්වොත් යුග්මයකට ඒ පද්ධතිය උනනිනවා. සම්ප්‍රයුක්ත බිඳුවයි කියලා පෙන්වනවා. ගුර්ණයක් තියෙනවා කියලා පෙන්වනවා. එතකොට ඒ පද්ධතියට ගුර්ණයක් තියෙන සම්ප්‍රයුක්ත බිඳුව. එහෙනම් බලය යුග්මයකට ඒක තුල් වෙනවා. බලය යුග්මයේ ගුර්ණේ හොයන්න කියනවා. එතකොට ළමයි බලනවා මම කොහෙන්ද ගුර්ණ ගන්නෙ? කොහෙන්ද ගුර්ණ ගන්නෙ? කොහෙන් ගත්තත් එකයි ගුර්ණේ එකම අගේ ලැබෙන්නේ. Tamanට පහසු තැනකින් බල වැඩිම ප්‍රමාණයක් යන ලක්ෂයකින් ගුර්ණ ගන්න එක ඉතාමත්ම ලේසි. හැබැයි ලැබෙන අගය එකම අගය යුග්මයකදී තලයේ ඕනම තැනක ලක්ෂයේ ගුර්ණ සමාන නැහැ. අතනම කියනවා ලක්ෂයෙන් සොයාගත්තයි එයාගේ ගුර්ණයේ අගය. ගණිතෙමියා හරියට කියනවා. හොඳයි අපි තවත් සිද්ධාන්ත කොටසකට යමු. එහෙමත් නැත්නම් බලයක ක්‍රියා ලක්ෂය වෙනස් කිරීම කොහොමද සිද්ධ වෙන්නේ කියලා යම් වෙලාවකදී ඔබ ප්‍රායෝගිකව හිතන්න යනවා නම් කොහොමද බලයක ක්‍රියා ලක්ෂය වෙනස් කරන්න කියලා ටිකක් අපහසුද නැද්ද? එහෙමත් නැත්නම් ඔගේන කාරණාව කරන්න පුළුවන්ද නැද්ද? මම හිතන්නේ අමිල ඒ පැහැදිලි කරොත් හොඳයි. ඇත්තටම අපිට බලයක ක්‍රියා ලක්ෂය වෙනස් කරන්න පුළුවන්ද බැරිද? ඔව් ගය. දැන් බලයක් තනි බලයක් මෙහෙම ක්‍රියා කරනවා කියලා හිතමු. ඇත්තටම මෙහෙම තනි බලයක් ක්‍රියා කරන්න බෑ. තනි බලයක් ක්‍රියා කරන නම් මේ ලෝකේ ඇත්තටම තනි බලයක් ක්‍රියා කරන අවස්ථාවක් අපිට හොයාගන්න අමාරුයි. රික්තක මාධ්‍යයක් වගේ නම් ඔන්න බර ක්‍රියා කරනවා. එතකොට පල්ල හැටනවා. නැත්තම් වෙනම තැනකන වායු ප්‍රතිරෝධය ඒ වගේ දේවල් බලපානවා. අපි හිතන උපකල්පනය කරනවා මෙහෙම තනි බලයක් අවකාශයේ ක්‍රියා කරනවා කියලා. දැන් අපිට අවශ්‍ය මොකද්ද? ගයත් කිව්වේ මොකද්ද? මාතෘකාවේ දැක්කෙනවා සහ තිරේ දිස්සෙනවා. බලන්න හොඳට මේ බලය අපිට වෙන තැනකට ගෙනියන්න ඕන. නිදහසේ නිකරුණේ නිදැල්ලේ ඉන්න බලයකට අහිංසකව ඉන්න බලයකට වෙන තැනකට යන්න කියන්න කිව්වම යන්නේ නැහැනේ. ඉතින් අපි අලුත් දෙයක් මේ පද්ධතියට දෙන්න ඕන. මෙයාම වෙන තැනකට ගෙනියන්න නම් බාහිර බලපෑමක් තියෙන්න ඕන අනිවාර්යෙන්. මොකක් හරි වෙනසක් මේ පද්ධතියට වෙන්න ඕන. මම මේ වගේ පොඩි වෙනසක් කරනවා. හොඳට බලන්න. මම මේ සටහන් කරන දේ දිහා බලන්න. මට මේ බලය මේ B ලක්ෂයට ගෙනියන්න ඕන ওই විදිහට. දැන් පද්ධතිය වෙනස් වුණානේ. පද්ධතිය වෙනස් වුණා. මෙයා මෙතනට මේ විදිහට යන. මම පද්ධතිය වෙනස් නොවෙන්න නම් බිංදුව බලයක් එකතු කරන පද්ධතියට කිසිම වෙනසක් වෙලා නැහැ. දැන් හොඳට බලන් දරුවන් B ලක්ෂයට මම මේ දිශාවට F බලයකුයි මේ දිශාවට F බලයක දීවා. එතකොට ඒ බලය පද්ධතිය කිසිම වෙනසක් කරනවද නැහැ. හේතුව සම්ප්‍රයුක්ත බිංදුවයි. බිංදුව බලය අපි පද්ධතියට දීලා තියෙන්නේ. හොඳට බලන්න කිසි වෙනසක් වෙන්නේ නැහැ. දැන් පොඩි වංචාවක් කරනවා. පොඩි ඇස් දෙක ඇරලා වෙන විදිහකට බලනවා. දැන් අපිට මෙයාව මෙතන තනි කරන්න ඕන. ඒ හින්දා මේ දෙන්නව කරකවන. හරිම ලේසි. මෙතන ඉන්න එක්කෙනා මෙතනට ගෙන්නන්න පොඩි හොර වැඩක් කරා. බිංදුවක් එකතු කරා. කවුරුත් දන්නේ නැහැ. ඊට පස්සේ බිංදුව ලියා ගන්නවා අපිට අවශ්‍ය කරන එක්කෙනා ඇසුරි. F ඍණ F කියලා. ඒතර මේ බල දෙක කරකවන්නේ උන මෙයා මෙතන තනි කරන්න. මං කියන්නේ තනින් අහිංසකව ඉන්න බලයක් වෙන තැනකට ගෙනියන්න මොකක් හරි දෙයක් දෙන්නේ බෑනේ අපි. එතකොට අපි යුග්මයක් දුන්න පද්ධතියට ඒ යුග්මය මොකද්ද? හොඳට බලන් දරුවන් මෙතන වෙන්නේ මොකද්ද? ඒක තුල්්‍ය වෙනවා මේ බලයයි මෙන්න මේ කියන්නා වූ බලයයි දැන් කැරකෙන්න පටන් ගන්නවා. ඔන්න යුග්මයක් එනවා දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි විශාලත්වයෙන් සමානයි. යුග්මයක් කැරකෙන්න පටන් ගන්නවා. අපේ අහිංසක A-වල හිටපු බලය ඔන්න B-වල එයා දන්නෙත් නෑ. එයා B-වලට ගිහිල්ලා හැබැයි පද්ධතිය වෙනස් වෙනවා. පද්ධතියේ ගුර්ණයක් එකතු වෙනවා. ඒ ගුර්ණය කොච්චර විශාලත්වයක් තියෙනවද කියලා දරුවන්ගෙන් අහනවා ගැටලුවලදී. කොච්චර විශාලත්වයක් තියෙනවද? ඒ බල දෙක අතර දුර ලම්බක දුර අපිට ගන්න එක කරන්න ඉතාමත් පහසුයි. මේ රේඛා දෙක අතර ලම්බක දුර ගැටලුවලදී ඉතාමත් ලේසියෙන් ගන්නේ කිරීමේ හැකියාව
අපිට තේන ඕන්න අපි එහෙනම් අහිංසකව හිටපු තනියෙන් හිටපු බලයා තවත් තැනකට ගිහින් දුන්න හැබැයි පද්ධතිය හොඳ මත තියාගන්න යුග්මයක් එකතු වෙලා තියෙනවා හොඳයි අපි ඒකතල බලපද්ධති වල ගැටලු වලට යන්න මත්තෙන් ඒ සහ ආශ්‍රිත වූ සිද්ධාන්ත කොටස සියල්ලම වාගේ මේ වෙන විට අවසන් කරා ඒ හින්දා අපි විශේෂයෙන්ම ප්‍රශ්න පත්‍රයේදී අපිට දකින්නට පුළුවන් වෙන්නේ ඒකතල බලපද්ධතිය ඇසුරෙන් ගැටලු ඉතින් අපි සූදානම් එක් විශේෂ ගැටලුවකට යොමු වෙන්නට ඔබට තිරේ දිස් වෙනවා අපි මේ ගැටලු අධ්‍යයනය කරලම ඊළඟ කොටස සඳහා යොමු වෙමු ඔබට තිරේ දිස් වෙන පරිදි පාදයක දිග AU ABCD සමචතුරස්‍රයක අනුපිළිවෙලින්ගත් AB BC CD DA AC හා DB පාද දිගේ නිව්ටන් 1 2 3 4 3 මූල 2 හා 2 ලැම්ඩා මූල 2 වූ බලපද්ධතියක් ක්‍රියා කෙරේ ලැම්ඩා යනු අදිශයකි A ලක්ෂයේ මූලයද AB පාදයේ X අක්ෂයේද ලෙසගෙන බලපද්ධතියේ සම්ප්‍රයුක්තයේ ක්‍රියා රේඛාව සොයන්න ලැම්ඩා වල සියලු අගයන් සඳහා මෙම බලපද්ධතිය අචර ලක්ෂයක් හරහා යන බව පෙන්වන්න කියලා යනුවෙන් තමයි මේ ගාන දැක්වෙන්නේ අඹිල ඔබට අවස්ථාව තියෙනවා ගාන විසඳන්න ඔව් ගායත් ගැටලුව සම්පූර්ණයෙන් මේ කියවනීම කරා ස්තුතියි ඔබට එතකොට දැන් බලන්න මම ගැටලුව සාකච්ඡා කරගෙන දැන් දරුවන්ට ගැටලුව දිහා හොඳට බලන්න ගැටලුව කියවගෙන යනකොට දරුවන්ට එක එක වචන හම් වෙනවා බලපද්ධතියක් තියෙනවා සමචතුරස්‍රයක් තියෙනවා ලැම්ඩෙක් ඉන්නවා අදීශයක්ලු ක්‍රියා රේඛාවක් තියෙනවා විවිධාකාරව වචන ගෝණක් හම්බුණා දැන් අපි බලමු මේ වචන පැහැදිලි කරගන්න. එතකොට නිව්ටන් කියන බල සමූහය සමචතුරස්‍රයක ඔන්නෝයි කියන පාදවල ක්‍රියා කරනවලු. එතකොට ළමයින්ට ඒ පිළිබඳ අදහසක් එනවා රූප සටහනක් අපිට ඇඳ ගන්න පුළුවන්. ඒ රූප සටහනට අනුව ඒ බල ඒ පාද ඔස්සේ ක්‍රියා කරන ආකාරය අපිට පැහැදිලිව නිරූපණය කරගන්න පුළුවන්. හැබැයි දරුවන්ට පොඩි ප්‍රශ්නයක් එනවා ගැටලුවේ අන්තිම ටික කියවගෙන යද්දි. හැම දරුවම ටක් ගාලා මේ රූප සටහන ඇඳගෙන බල ලකුණු කරන හරි සතුටින් ගැටලුවට හදන්න යනවා. එතකොට පොඩ්ඩක් අන්තිම හරියේදී එකේ අමුතු ප්‍රශ්නයක් අහලා සම්ප්‍රයුක්තේ ක්‍රියා රේඛාව සොයන්න. ඔන්න ප්‍රශ්නේ. සම්ප්‍රයුක්තේ ක්‍රියා රේඛාව සොයන්න. අපි දැන් මේ සිද්ධාන්තය පොඩ්ඩක් කතා කරමු ගැටලුවට යන්න කලින්. මොකද මේ සිද්ධාන්තය සාකච්ඡා කරන කර ගැටලුවේ දරුවන් එතන දන්නේ නැහැ ක්‍රියා රේඛාව කියන්නේ මොකද්ද කියලා ඇත්තටම. අපි සම්ප්‍රයුක්තේ ක්‍රියා රේඛාව කියන්නේ මොකද්ද කියලා සාකච්ඡා කරමු. හොඳට බලන්න දරුවනි මේ ගැටලුවේදී ඔයාලට කිව්වා OXY අක්ෂ පද්ධතිය සලකන්න කියලා. ඒ ලක්ෂ වලට මම මේ OXY අක්ෂ පද්ධතියේ මේ රූප සටහනේ දක්වලා තියෙනවා. දැන් මම කිව්වා මේ පාඩම තනිකර කතා කරන්නේ එකම තලයක තියෙන බල ගැන. එකම තලයක තියෙන බල ගැන කතා කරනකොට ඒ තලය අපිට අනුරූප කරන්න පුළුවන් XY OXY කියන ඛණ්ඩාංක අක්ෂ පද්ධතියට. එතකොට මේ තලය උඩින් අපි අලුත් තලයක් අංකනය කරනවා OXY කියලා. එතකොට සම්ප්‍රයුක්තේ කොහේ හරි ක්‍රියා කරනවානේ. එයා බලපද්ධතිය කරන හැමදේම හැම භෞතික ප්‍රතිවලයම ලබා දෙන තනි බලය. මම හිතනවා මේ බලය මෙහෙම තියෙන්නේ කියලා ඒ තලය මත. දැන් හොඳට බලන්න දරුවෝ මේ ක්‍රියා රේඛාවට x o xy o xy කියන ඛණ්ඩාංක තලයේ සරල රේඛාවේ සමීකරණයක් තියෙන්න ඕන නේද? සරල රේඛා පාඩමේදී සරල රේඛා අනන්තයක් වූ සරල රේඛා මේ තලය මත ඉන්නවා. මේ කැමති රේඛා ඛණ්ඩයක් අඳින මේ තලය මත ඒ තලය මත අඳින රේඛාවට ඛණ්ඩාංක අක්ෂ පද්ධතියේ පතයක් තියෙනවා. ඒ පතේ සරල රේඛාව කියලා අංකණය කරනවා. අපි මේ තලය මත නේද සම්ප්‍රයුක්තයේ මේ ඉර ඇඳලා තියෙන්නේ. එහෙනම් යාට මොකද්ද තියෙන්න ඕන? ක්‍රියා රේඛාවක් තියෙන්න ඕන. එයා ක්‍රියා කරන රේඛාවක් තියෙන්න ඕන. OXY තලය මත තියෙන නිසා යාට XY ඇසුරෙන් නියතයක් ඇසුරෙන් පතයක් තියෙන්න ඕන. එතකොට අපේ අරමුණ වෙන්න ඕන මේ ක්‍රියා රේඛාව හොයන එක. කොහොමද මේ ක්‍රියා රේඛාවේ පතේ සමීකරණය හොයන්නේ? කොහොමද මේ ක්‍රියා රේඛාවේ පතේ සමීකරණය හොයන්නේ සරල රේඛාවක් බව අපි දන්නවා සම්ප්‍රයුක්තය ඇලේට ක්‍රියා කරන්නේ නැහැනේ එයා සරල රේඛාව ක්‍රියා කරන්නේ මෙහෙම වක්‍ර මාර්ගයක ක්‍රියා කරන්නේ නැහැ එතකොට බලන්න මෙයා ඛණ්ඩාංක තලය මත සරල රේඛාවක ක්‍රියා කරන සම්ප්‍රයුක්තය එහෙනම් මෙයාට මෙන්න මේ ආකාරයේ සමීකරණයක් තිබිය යුතුයි ඒ සමීකරණය හොයන එකත් අපේ අරමුණ වෙනවා ඒ අරමුණ ඔස්සේ අපි දුවමු අපි බලමු අපිට මොකද වෙන්නේ කියලා ඒ සිද්ධාන්තය සාධනය කිරීමේදී ගැටලුව හරි පහසුයි සිද්ධාන්තය අපි වැඩිදුරටත් සාකච්ඡා කරන්න ඕන. දැන් මම හිතනවා මෙහෙම. මට සාධාරණ බලපද්ධතියක් දීලා තියෙනවා. ගැටලුවේ නම් සාධාරණ නිමේ ඒ අවස්ථාවකට අදාළ සමචතුරස්‍රයක් දීලා තියෙන බල විවිධාකාර විකර්ණ ඔස්සේ පාද ඔස්සේ ක්‍රියා කරන ආකාරය. මම සාධාරණ බලපද්ධතියක් ගන්නවා. සාධාරණ බලපද්ධතියක් ගන්නවා කියන්නේ හිතන එකක්. ඔයා හිතන්න කැමති බලපද්ධතිය. හිතන්න පොඩ්ඩක් මම වෙලාව දුන්නේ. දැන් හිතලා බල ඒ බලපද්ධතියේ සාධාරණ බලපද්ධතිය සාධාරණ කෙනෙක් ඉන්නවනේ ශ්‍රේණි පාඩමේදී අපි කතා කළා
ශ්‍රේණිය පද ගොඩාක් ඉන්නවා හැමෝම නිරූපණය කරන එක්කෙනා හැමෝම නිරූපණය කරන එක්කෙනා එතකොට ඒක නිකන් හරියට ඉස්කෝලේ පාසල්වල අර අපි තියෙන ලාංඡනය ලාංඡනය දැක්කම ඉස්කෝලේ මොකද්ද කියලා කියනවා සාධාරණ අංකනේ පාසලකට තියෙන නිල ඇඳුම දැක්කම කියන්න බැහැනේ පාසලේ ලෝගෝ එක ලාංඡනය දැක්කම අපිට කියන්න පුළුවන් මෙන්න මේ ඉස්කෝලේ තමයි එතන වලිය ගියේ කියලා එහෙම කියන්නත් පුළුවන් එතකොට ඒ වගේම මේ පද්ධතියේ සාධාරණ බලපද්ධතියක් එයාගේ සාධාරණ එක්කෙනා නිරූපණය කරනවා මම xi yi කියලා බලයකින් සාධාරණ බලපද්ධතිය සාධාරණ බලය xi yi කියලා දැන් දරුවන්ට තේරෙන්න ඕන i ට 1 දැම්මම පළවෙනි සාධාරණ බලපද්ධතියේ පළවෙනි බල තිරස් සංරචකය ලැබෙනවා i ට 1 දැම්මම බලපද්ධති සාධාරණ සිරස් බලය අපිට ලැබෙනවා ඒ විදිහට මේ හැම පද්ධතියෙන් හැම බලයක්ම මෙයාගෙන් නිරූපණය වෙනවා. දැන් අපි අපේ අරමුණ එන්නේ මේ බලපද්ධතිය නිරූපණය කරන සම්ප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව හොයන එක. තාම අහලකවත් නැහැ උත්තරේ. අපි තාම පටන් අරගෙන විතරයි. දැන් මොකද්ද කරන්නේ මම? පොඩි යෙදීම් ටිකක් කරනවා. දරුවන්ට සමහරලාට ගැටළු වලදී මේක සාධනය කරන්න කියලා එනවා. පාස් පේපර්ස් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල බොහෝ වෙලාවට අහලා තියෙනවා ක්‍රියාරේඛාව මේ බව පෙන්වන්න සාධාරණ. ඊට පස්සේ තමයි ගැටලුව අහන්නේ. එතකොට දරුවන් මේක සාධනය කිරීම දැනගෙනත් ඉන්න අවශ්‍යයි. එතකොට මම සාධාරණ ලක්ෂයේ xi yi කියලා ගන්නවා. ඛණ්ඩාංකයක් තියෙනවානේ ඛණ්ඩාංක තලයේ මතනේ. එතකොට මේ ලක්ෂයත් වෙනස් වෙනවා මෙයත් වෙනස් වෙනවා මම තලයේ මත තියෙන සාධාරණ තවත් ලක්ෂයක් ගන්නවා. හිතන ලක්ෂය මම හිතනවා මට හිතනවා මේ වගේ p ලක්ෂය ඒක xy කියලා මම ලකුණු කරගන්නවා මට හිතෙච්ච තැන s2 ගත්තා ඛණ්ඩාංක තලයේ මත තිරස තිබ්බා ආ ඔන්න ආවා අපිට ලක්ෂයක් ඒ ලක්ෂය වටා ලක්ෂයක් තියෙන බල දෙන්නෙක් ඉන්න සාධාරණ දෙන්නෙක් මොකද්ද කරන්න හිතෙන්නේ බලන් ඉන්නපා ගූර්ණ ගන්න පුළුවන් අපිට ගූර්ණ ගමු ගූර්ණ ගත්තම අපිට සාධාරණ මේ තලයේ මත තියෙන ඕනම ලක්ෂයක් වටා සාධාරණ කෙනෙක් වටාගෙන යන්නේ අපි ගූර්ණ තලයේ මත තියෙන ඕනම ලක්ෂයක් වටා ගූර්ණ අපිට හොයාගැනීමේ හැකියාව තියෙනවා අපි ගූර්ණ අරන් බලමු මම p ලක්ෂය වටා ගූර්ණය මේ දිශාවට ලබා ගන්නවා ඊටමත් පහසුයි මම p ලක්ෂය මේ වගේ හරිය ලකුණු කරන්න එතකොට දරුවන්ට පේනවා මේ දුර x මේ දුර y එතකොට මෙන්න මේ දුර අපිට පහසුවෙන් ගන්නේ කරන්න පුළුවන් yi ඍණ y කියලා මේ දුර ගන්නේ කරන්න පුළුවන් xi ඍණ x කියලා හොඳට බලන්න දැන් ගූර්ණ ගන්න තියෙන්නේ ලම්බක දුරවල් දන්නවා මේ බලයට ලම්බක දුර xi ඍණ x එහෙනම් කැපිටල් yi වතාවක් xi ඍණ x ඊට පස්සේ මේ බලයෙන් මේ ලක්ෂය වටා ගූර්ණය මොකද වෙන්නේ xi වැඩි කිරීම මෙන්න මේ උස එහෙනම් සාධාරණ xi වැඩි කිරීම yi ඍණ y බවට පත් වෙනවා දැන් මේ අපි ලබාගෙන තියෙන්නේ මොකද්ද පද්ධතියේ තනි i සාධාරණ i වෙනි බලයෙන් ඇති කරන ගූර්ණය අපිට ඕන පද්ධතිය හැම බලයකින්ම ඇති කරන ගූර්ණය කොහොමද ගන්නෙ මේ ගූර්ණ ටික ඔක්කොම එකතු කරා නම් හරිනේ i ට 1 දාන්න උත්තරයක් එනවා i ට 2 දාන්න උත්තරයක් එනවා i ට 3 දාන්න උත්තරයක් එනවා එතන හතර දාන්න උත්තරයක් එනවා. ඔහොම ඔහොම අපි තුන් බලෙන් ගන්නත් තිබිලා i10 දාන්න. මේ ඔක්කොම එකම විදිහට නේද එන්නේ. එතකොට අපිට මෙතන අංකනයක් දෙන්න පුළුවන් ශ්‍රේණි පාඩම ඉගෙනගෙන තියෙනවා නම්. ඉතමත් දෙකත් ශ්‍රේණි පාඩම i සමාන 1 සිට n දක්වා එකතු කරනවා මේක. එහෙනම් මෙයාවත් i සමාන 1 සිට n දක්වා එකතු කරනවා. දැන් බලන් දරුවන්ට පේනවා. ඉතමත් පහසුවෙන් මුළු පද්ධතියේම ගූර්ණය අපි හොයලා තියෙනවා සාධාරණ p ලක්ෂයකට. පොඩි සුළු කිරීමක් කරමු අපි. මම ඉක්මනින්ම සුළු කිරීම කරන්නම්. මම මේ වරහන් ඉවත් කරනවා. මම සිග්මා අංකණි විතරක් දැන් ලියනවා. i සමාන 1 සිට n දක්වා කියන කොටස නැතුව. කැපිටල් yi සිම්පල් xy. ඍණ සිග්මා yi x. ඍණ සිග්මා xi yi. ධන මෙතන ධන ලකුණ. ඍණ සිග්මා xi y බවට පත් වෙනවා. ඔන්න ඔහම සිග්මා අංකණය මම මේ ප්‍රකාශන ගුණ කරා
ගුණ කළා සිග්මා අංකනේ ඒ තුලින් එකතුව ලබා ගන්න යෙදීම කරා. දැන් හොඳට බලන්න. හොඳට බලන්න. මම මේ කොටසයි මේ කොටසේ පොඩි අනුරූපතාවයක් දකිනවා. කැපිටල් y යි සිම්පල් x යි. කැපිටල් x යි සිම්පල් y යි. මේ කොටස් දෙක මම වෙන තැනකට ගන්නවා. දැන් බලන්න. සිග්මා x y i x i ඍණ x i y i ඍණ සිග්මා. දැන් දරුවන්ට තේරෙනවා මම සාධාරණ ලක්ෂය තෝරගත්තේ. i වෙනස් වෙනකොට මේ සාධාරණ ලක්ෂය x ඛණ්ඩාංකය වෙනස් වෙනවද? i වෙනස් වෙනකොට ගත්ත ලක්ෂය වෙනස් වෙනවද? නැහැ. i වෙනස් වෙන පළවෙනි බලයෙන් ඒ ලක්ෂය වටා ගූර්ණේ. දෙවෙනි බලයෙන් ඒ ලක්ෂය වටා ගූර්ණේ. එහෙම කියනකොට ලක්ෂය වෙනස් වෙනවද? කොහොමද ලක්ෂය ගියද? නැහැ. එහෙනම් යා i වලින් සොයාගත්තයි එයා මට සිග්මා අංකනේ එළියට ගන්න පුළුවන්. පැහැදිලි? x අකුර මෙතනින් එළියට එනවා. y i දුර වෙනවා. ඍණ ඒ ආකාරයටම y අකුර මෙතනින් එළියට එනවා සිග්මා අංකනෙන් x i දුර වෙනවා. හොඳට බලන්න දරුවන්. මෙතනින් අපිට ලැබිලා තියෙන්නේ මොකද්ද කියලා. මම උඩ කොටස ඉවත් කරනවා. අන්සුළු කිරීම මෙතනින් පටන් ගන්නවා. දැන් හොඳට බලන්න. හොඳට බලන්න. මේ කියන්නේ මොකද්ද? පද්ධතියේ සාධාරණ බලය එකතු කරන් යන්නලු i ඉඳන් n දක්වා මේ ලැබෙන්නේ මොකද්ද? මුළු පද්ධතියේම සිරස් බලවල එකතු වෙන්නේ y1 + y2 + y3 + y4 y තිටියා yn මේ ලැබෙන්නේ මොකද්ද? පද්ධතියේ සිරස් බලවල vj එකතුව. එහෙනම් පැහැදිලි මට ලැබෙනවා මෙන්න මේ ආකාරي ප්‍රකාශනයක්. ඍණ x සියලුම බලවල vj එකතුව මම කිව්ව සම්ප්‍රයුක්තේ හොන සමීකරණයේදී කැපිටල් y කියලා මම මෙයා වංකනේ කරගන්නවා. කැපිටල් y කියලා. ඊට පස්සේ අපි අංකනය කරගන්නවා මෙතනට සිග්මා. සිග්මා xi කියන්නේ මොකද්ද? මේ තිරස්ස තියෙන බලවල එකතුව තිරස්ස එකතු කරන් යනවා. තිරස්ස එකතු කරන් යනකොට අපිට මොකද්ද ලැබෙන්නේ? හොඳට බලන්න දරුවන්. සියලුම තිරස් බලවල එකතුව. සියලුම තිරස් බලවල එකතුව y capital x බවට පත් වෙනවා. දැන් හොඳට බලන්න දරුවන්. මෙතනදී අපිට ලැබිලා තියෙනවා මේ වගේ සමීකරණයක්. මේ සමීකරණයෙන් අපිට සම්ප්‍රයුක්තේ ක්‍රියාරේඛාව සෙවීමේ හැකියාව තියෙනවා. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා මේ මේ සිග්මා අංකණය කියන්නේ මොකද්ද කියලා. ඒ සිග්මා අංකණය මොකද්ද කියලා අපි බලමු. හොඳට බලන්න දරුවන්. මේ මූල ලක්ෂය වටා මේ සාධාරණ බලයෙන් ඇති වෙන ගූර්ණය මොකද්ද? මේ මූල ලක්ෂය වටා මේ සාධාරණ බලයෙන් ඇති වෙන ගූර්ණය මොකද්ද? හොඳට බලන්න දරුවා. yi බලයෙන් මේ දිශාවට ගූර්ණයක් ඇති වෙනවා. xi දුරක් තියෙනවා. yi බලෙන් xi දුරක් තියෙනවා. xi බලෙන් මේ දිශාවට ගූර්ණයක් ඇති වෙනවා. කොච්චර දුරක් තියෙනවද? yi දුරක් තියෙනවා. මේ තියෙන්නේ මොකද්ද? මූල ලක්ෂය වටා පද්ධතියෙන් ඇති වෙන ගූර්ණවල vj එකතුව. මම ඒක go කියලා අංකනේ කරගන්න. ඊටමත් පහසුවෙන් අපිට මේ යෙදීම කරගන්න පුළුවන්. එතකොට බලන්න අපිට ලැබිලා තියෙන පොඩි සමීකරණයක්. ඒ සමීකරණය දිහා බලන්න පුළුවන්. සමීකරණය කියන්නේ මොකද්ද? යම් සාධාරණ ලක්ෂයක් වටා ඇති කරන ගූර්ණය සමානයි මූල ලක්ෂය වටා පද්ධතියෙන් ඇති කරන ගූර්ණය. ඒ ලක්ෂයට දුර සිරස් බලවල vj එකතුව. සිම්පල් y කියන්නේ ඒ ලක්ෂයේ y ඛණ්ඩාංකය වැඩි කිරීම. ඒ පද්ධතියේ තිරස්ස තියෙන සියලුම බලවල vj එකතුව. එතකොට මේ ලැබිච්ච සමීකරණය මම පොඩ්ඩක් සාධාරණව අංකනය කරගන්න ඕන. ඒ අංකනය කිරීම තුළ අපිට ක්‍රියාරේඛාවේ සමීකරණය එනවා. ඒ පැහැදිලි කිරීම මම කරලා පෙන්නන්නම්. දැන් බලන්න දරුවන්ට අපිට ලැබිලා තියෙනවා සාධාරණ ලක්ෂයක් වටා ගූර්ණය සමානයි මූල ලක්ෂය වටා ගූර්ණය මේ කොටස ඍණ xy ධන yx කියලා. ඒකට දිශාව අනුව මේ ලකුණු මාරු වෙන්නත් පුළුවන්. එතකොට
ලැබිලා තියෙන්නේ මොකද්ද? අපි විශ්ලේෂණය කරමු. අපි ලැබිලා තියෙන්නේ මොන වගේ එක්කිනෙන්ද? මෙයාට යම් අගයක් ලැබෙන්න ඕන. මෙයාට හැමතිස්සෙම පද්ධතියෙන් මූල ලක්ෂ්‍ය වටා ඇති කරන ගුණණයට මොකක් හරි අගයක් තියෙනවනේ. එහෙනම් මෙයා නියත අගයක්. මෙයා නියත අගයක්. සාධාරණ x ඛණ්ඩාංගයක්. මෙයත් යම් අගයක්. මෙයත් සාධාරණ y ඛණ්ඩාංගයක්. මෙයත් යම් අගයක්. මේ ලැබිලා තියෙන අපිට මේ ආකාරයේ සමීකරණයක් නේද? AX ආකාරයේ සමීකරණයක් නේද? මේක මේ ආකාරයට මෙතනත් GP තියෙනවා. මේ තියෙන්නේ සම්ප්‍රයුක්තයේ ක්‍රියාරේඛාවම නෙමෙයි. ක්‍රියාරේඛාව වෙනවා නම් මේ මෙතන අපි ගණනය කරලා තියෙන්නේ මොකක්ද අරෝනේ? P ලක්ෂය වටා පද්ධතියෙන් ඇති කරන ගුණණයට එන ප්‍රකාශනය. දැන් අපි පොඩ්ඩක් තර්ක කරමු කොහොමද මේක ඉස්සරහට ගෙනියන්නේ කියලා. එතකොට දැන් බලන්න සම්ප්‍රේප්තය මේ හොයලා තියෙන හොඳට මතක තියාගන්න මේ හොයලා තියෙන්නේ අපි මේ ආකාරයට හොයලා තියෙන්නේ අපි පද්ධතියෙන් සාධාරණ ලක්ෂයක් වටා ඇති කරපු ගුණණය. අපිට ඕන ක්‍රියාරේඛාවේ සමීකරණය. අපි දැන් ගොඩාක් දුර ඉඳන් ආවේ මෙතනට. ක්‍රියාරේඛාවේ සමීකරණය හොයන්නේ කොහොමද? තර්ක දෙකයි තියෙන්නේ. සම්ප්‍රේප්තය සමහරලාවට බිඳුව වෙන්න පුළුවන්. සම්ප්‍රේප්තය බිඳුව වුණොත් දරුවනේ මොකද වෙන්නේ? capital x උයි capital y උයි බිඳුව වෙලා යනවා. එතකොට අපිට ලැබෙන ප්‍රතිඵලය බල. මෙයා නැති වෙලා යනවා. මෙයත් නැති වෙලා යනවා. r බිඳුව උන. එතකොට අපිට ලැබෙනවා gp සමානයි g නෝට් කියලා. එහෙනම් පද්ධතිය යුග්මයකට ඌණණය වෙනවා. ඒ යුග්මයේ අගය කොච්චරද? මූල ලක්ෂ්‍ය වටා ගන්න ගුණනය. ඊළඟ අවස්ථාව බලමු. සම්ප්‍රයුක්තයක් තියෙනවා. දැන් අපිට කියන සම්ප්‍රයුක්තේ ක්‍රියාරේඛාව හොයන්න කියලා. එහෙනම් දෙයනේ කියලා සම්ප්‍රයුක්තයක් තියෙන්න ඕන. සම්ප්‍රයුක්තය තියෙන්න ඕන. සම්ප්‍රයුක්තයක් තියෙනවා නම් මොකද වෙන්නේ? x අසමානයි බිඳුව, y අසමානයි බිඳුව වෙන්න පුළුවන්. නැත්නම් x අසමානයි බිඳුව වෙලා y අසමානයි බිඳුව වෙන්නත් පුළුවන්. සම්ප්‍රයුක්තයක් තියෙනවා නම් සම්ප්‍රයුක්තේ ක්‍රියාරේඛාව හොයන්න ඕන. අපි සල්ල රේඛාවේ පාඩමේ ඉගෙන ගන්නවා. මොකක් හරි සල්ල රේඛාවක සමීකරණේ හොයන්න ඕනකොට ඒ සල්ල රේඛාව මත සාධාරණ xy ලක්ෂයක් අපි ලබා ගන්නවා. ඊට පස්සේ අනුක්‍රමණය විවිධ දත්ත පාවිච්චි කරලා ඒ සල්ල රේඛාවේ සමීකරණය හොයනවා. දැන් අපිට මේ ආකාරයේ සමීකරණයක් ලැබිලා තියෙනවා. මේ ආකාරයේ සමීකරණයක් ලැබිලා තියෙනවා. GP කලින් මම සටහන් කරපු එක මම විශේෂ ආකාරයට ලියා දක්වනවා. YX XY ආකාරයට. එතකොට මේක පාවිච්චි කරලා අපි දැන් සම්ප්‍රයුක්තයේ ක්‍රියාරේඛාව හොයන්න යන්නේ. හොඳට බලන්න දරුවන්. R අසමානයි බිඳුව විට R අසමානයි බිඳුව විට මොකද වෙන්නේ? සම් x y කියන දෙන්නගේ එක්කෙනෙක් නිශුන්න වෙන්න පුළුවන්. දෙන්නේ එක්කෙනෙක් බිඳුව වෙන්න පුළුවන්. අනිත් එක්කෙනා බිඳුව නොවී තියෙන්නත් පුළුවන්. එහෙනම් අපිට හොයන්න ඕන කවුද? ක්‍රියාරේඛාවේ සමීකරණය. ක්‍රියාරේඛාවේ සමීකරණය හොයනකොට අපි ගන්න ඕනේ මේ ක්‍රියාරේඛාව මත සාධාරණ ලක්ෂයක් නේද? එහෙනම් අපි කලින් සාධාරණ ලක්ෂයේ p විදිහට ගත එක්කෙනා ක්‍රියාරේඛාව මතට ගත්තා නම් හරි නේද? එතකොට සාධාරණ එක්කෙනෙක් ක්‍රියාරේඛාව මත ඉන්නවා. සාධාරණ එක්කෙනෙක් ක්‍රියාරේඛාව මත ඉන්නවා. එතකොට සම්ප්‍රයුක්තයේ මත xy ලක්ෂය තියෙනවා. එහෙනම් p ලක්ෂය තියෙනවා. පැහැදිලි දරුවන්ට p ලක්ෂය ක්‍රියාරේඛාව මත ඉන්නවා නම් gp බිඳුවක් බවට පත් වෙනවා. මොකද ඒ ලක්ෂයක් යම් ලක්ෂයක් වටා ක්‍රියාරේඛාව ඒ ලක්ෂයේ තියෙනවා නම් එතන ගුණණය අනිවාර්යෙන් බිඳුවක් වෙලා යන්න ඕන. පැහැදිලි. එතකොට අපිට සම්ප්‍රයුක්ති ක්‍රියාරේඛාව විදිහට මේ සංරචකය බිඳුව වෙච්ච අවස්ථාව ලැබෙනවා. gp බිඳුව වෙන අවස්ථාව ලැබෙනවා. එතකොට සම්ප්‍රයුක්ති ක්‍රියාරේඛාව අපි සාධාරණව ගණනය කළා අවසන්. දැන් බලන්න දරුවන් ගැටලුව. අපේ ගැටලුව කාල වේලාව ඉතා ඉක්මනින් ගත වෙන නිසා අපි සූදානම් තිරේ සටහන් කරගත් රූපසරණ ඇසුරෙන් ඔබට ගැටලුව ඉදිරිපත් කරන්නට. ඔබට තිරේ දිස් වෙන අපේ ගැටලුව සාධාරණ අවස්ථාවකදී දක්වලා තියෙන ආකාරය ඔබට අවස්ථාව මිල ඒ පැහැදිලි කරන්නට. හරි. එතකොට අපිට සම චතුරස්‍රයක් තියෙනවා. අපේ බල ක්‍රියා කරලා තියෙනවා 1 2 3 මුල් දෙක විකර්ණයේ ඔස්සේ බල ක්‍රියා කරලා තියෙනවා. හොඳට බලන දරුවන් තිරේ දිසා තිරේ දිශේ දැක්කේනවා. අපි සම්ප්‍රයුක්ත ක්‍රියාරේඛාව ලකුණු කරලා තියෙනවා. දැන් අපි මේකේ මුලින්ම කරන්න ඕනේ මොකද්ද? y පැත්තට තියෙන බල විභේදන බලනවා, x පැත්තට තියෙන බල විභේදන බලනවා. ඒව ගණනය කරනවා. තිරේ නැවත ඊළඟ කොටසේ දිස් වෙනවා.
අපි ඒ සංරචක හොයලා තියෙනවා. අපිට පිළිතුරු ලැබිලා තියෙනවා 1.2 ලැම්ඩා 1.2 ලැම්ඩා කියලා පහසුවෙන් ඒවා ගන්නේ කරන්න පුළුවන් sin 45 තියෙන නිසා පැහැදිලිවම මුල් දෙක ඉවත් වෙලා යනවා ලේසි සුරු කිරීමක් බවට පත් වෙනවා. ඊට පසුව අපිට කියනවා ක්‍රියාරේඛාවේ සමීකරණය හොයන්න කියලා. එතකොට ක්‍රියාරේඛාවේ සමීකරණය දරුවන්ට මතකයි මූල් ලක්ෂ්‍ය වටා ගුරුණ අපි ටග් ගාලා හොයා ගන්න ඕනේ. ඒක තමයි මේ කරලා තියෙන තිරේ දැක්කින විදිහට මූල් ලක්ෂ්‍ය වටා ක්‍රියාරේඛ පද්ධතියෙන් ලැබෙන ගුරුණය තිරේ දැක්වෙන ආකාරයට අපිට පෙන්නලා තියෙනවා g සමානයි 3i/2a සුළු කිරීමක් තියෙනවා sin 45 එහෙම ලැබිලා අපිට අන්තිම උත්තරේ ලැබිලා තියෙනවා 5i/2 ලැම්ඩා a කියන ඒ කියන්නේ මූල් ලක්ෂ්‍ය වටා ඇති කරන ගුරුණය ඔන්න ඕකයි කියලා ලැබිලා තියෙනවා. දැන් ඊට පස්සේ අපි මේක පාවිච්චි කරලා අපේ සම්ප්‍රයුක්තයේ ක්‍රියාරේඛා හොයන කොහොමද හෙව්වේ g ක්‍රියාරේඛා හොයනකොට p ලක්ෂ්‍ය අපි සාධාරණ ලක්ෂ්‍ය ගත්තේ සල් රේඛාව මතට රේඛාව මතට එතකොට gp බිඳුවක් එනවා කලින් සටහන් කරපේ gp බිඳුවක් එනවා හොඳට බලන්න දරුවන් අපි ඍජුවම gp බිඳුවක් කළා ආදේශ කරන අපේ අගයන් x කියන්නේ සාධාරණ ලක්ෂයක් y කියන්නේ අපි ගන්නේ කරා 1.2 ලැම්ඩා x කියන්නේ 1.2 ලැම්ඩා කියලා ගන්නේ කරා ඒ සුළු කිරීම කරාම අපිට x සහ y සාධාරණ ඛණ්ඩාංක දෙකක් ඇසුරෙන් පද්ධතියේ සමීකරණය ලැබිලා තියෙනවා. දරුවන්ට තීරයේ පැහැදිලිවම දිස්සෙනවා. ඒක සරල රේඛාවේ සමීකරණය මොකක්ද කියලා. මේක තමයි ක්‍රියාරේඛාවේ සමීකරණය කියන්නේ සරල රේඛාවක සමීකරණයම අපිට පැහැදිලිවම හම්බ වෙනවා. පොඩි විශේෂත්වයක් තියෙන ගැටලුවේ අන්තිමේදී අහන කොටස මේක මේ සරල රේඛාව තනි ලක්ෂයක් වටා යනවා කියලා පෙන්වන්න කියනවා. සරල රේඛාව පාඩමේදී අපි සිද්ධාන්තයක් කතා කරනවා එක ලක්ෂයක් තුලින් යන සල් රේඛා දෙක ඡේදන ලක්ෂ්‍ය තුලින් යන සාධාරණ සමීකරණය සොයන්නේ කියලා. කොහොමද එහෙම හොයන්නේ? එතකොට අපි ඒ සල් රේඛා දෙක ඡේදන වන ලක්ෂ්‍ය හරහා යන සාධාරණ සමීකරණය u ධන ලැම්ඩා u2 u1 ධන ලැම්ඩා u2 ආකාරයෙන් නිරූපණය කරනවා. දරුවන්ට පැහැදිලි මේකේ ක්‍රියාරේඛාවට ආපු සමීකරණය ඔන්න ඔය 1 2 කියලා අංකණය කරපු සමීකරණ දෙක පාවිච්චි කළා u1 ධන ලැම්ඩා u2 ආකාරයෙන් තිබ්බා නේද? ඒ කියන්නේ මොකද්ද? මේ තනිකර සමීකරණය 1 ලක්ෂයක් හරහා ගිහිල්ලා තියෙනවා. මොකක්ද ඒ ලක්ෂ්‍ය? ඔය කියනා වූ සරල රේඛා දෙක විසඳුවම අපිට පැහැදිලිම තිරේ පිළිතුරු දැක්වෙනවා. ඒ පිළිතුරු දැක්වෙන ලක්ෂ්‍ය හරහා මෙයා නිරූපණය වෙනවා ලැම්ඩාගේ හැම අගයක් සඳහාම මේ සරල රේඛා දෙක ඡේදන ලක්ෂ්‍ය තුලින් අපේ ක්‍රියා රේඛාව හැමතිස්සෙම යනවා. හොඳයි, අපි අද සාකච්ඡා කරේ උසස් පෙළ සංයුක්ත ගණිතයේ ව්‍යවහාරික ගණිතයේන ඒකතල බලපද්ධති පාඩම පිළිබඳව. හොඳයි, දැන් ඒකතල බලපද්ධති පාඩම අද අපත් සමග සාකච්ඡා කරේ අමිල අබේසිංහ. එකම තලයක ඉඳන් අපි බලපද්ධති සාකච්ඡා කරේ. නමුත් එකම ස්ථානයක ඉඳන් ඔබට මේ වැඩසටහන අපි ඉදිරිපත් කරේ ජාතික රූපවාහිනිය වෙනුවෙන් ඔබ මේ ස්ථානෙට ඇවිල්ලා අපත් සමග සම්බන්ධතාවය ගන්න සම්බන්ධව බොහොමත්ම ස්තුතියි අමිල අබේසිංහ අපිත් එක්ක අද සංයුක්ත ගණිතයේ වැඩසටහන ඉදිරිපත් කරන්න සම්බන්ධ වුණේ. අපි සූදානම් මේ වගේම නැවතත් නැවුම් වූ වැඩසටහනකින් ඔබව හමුවන්නට ලබන සතියේ එතෙක් ඔබට ප්‍රාර්ථනීය සුභ සතියක්.